මොන වගේ ප්‍රතික්ෂේප වීම් කියලා කියන්නේ. මේ ප්‍රතික්ෂේප වීම් ගැන කතා කරන්න පැතිකඩවල් ගොඩක් තියෙනවා. පොඩි ප්‍රවේශයක් ගත්තොත් එහෙම සමහර ප්‍රතික්ෂේප වීම් තියෙනවා. අපි කාලයක් යෙදින කාලයක් ඇසුරු කරන කාලයක් දැනාමුණගෙන කාලයක් කිරි ගණ්ඩම් කරන අපිට හදිස්සියම නොසිතූ විදිහට ප්‍රතික්ෂේප වෙන්න වෙන අවස්ථාවක් තියෙනවා. සමහර ප්‍රතික්ෂේප වීම් තියෙනවා. මේ මූණට මූණ දැන්නේ කතා කරනකොට ප්‍රතික්ෂේප වෙන අවස්ථාවක්. ප්‍රධානම මේ ප්‍රතික්ෂේප වීම් දෙක අනුව අපිට තේරුම් ගන්න වෙනවා අපිට අපේ ජීවිතේ මොන දෙන්න වෙන දැනට ඔබ මොන දීලා තියෙනවා ඔබේ ජීවිතේට මොන වගේ දෙයක්ද තත්ත්වයක් බලපෑවේ කියලා. දැනට එහෙම බරපතල දෙයක් නැත්තම් ඔය කාරණා දෙක හොඳට මතක තියාගන්න. ඔබ අපි හැම දිනම මොකද මේ ජීවිතේ වැඩිපුරම කරන්නේ ගන්වෙනවා. අපි ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම අනිත් අයත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඒ හැම කෙනා එක්කම අපිට තියෙන්නේ සරලවම ගත්තොත් එහෙම ගන්වෙනවා. ඒක බැඳීම, සමහර විට ඥාතිත්වය, මිත්‍රත්වය, එහෙම නැත්නම් විවිධ සමාජ ස්තරවල අපිට එක එක ස්වභාවවලින් අපිට මේ ගන්වෙනවා. එක එක නම් වලින්, එක එක සදාචාර සම්පන්න කෝණ වලින් අපි කතා කරමු. ඒක කොහොම නමුත් අපි සරල අදහසකින් කියුවොත් එහෙම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අනිත් අයත් එක්ක කරන එක්තරා විදිහක ගනුදෙනවා, හොඳ හෝ නරක. එතකොට හොඳ නරක කෙසේ වෙතත් තමන්ගේ ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක් තමයි ප්‍රතික්ෂේප වීම. හොඳ අයටත් මේක සිද්ධ වෙනවා, නරක අයටත් මේක සිද්ධ වෙනවා. හොඳ කරපු දෙයටත් ඒක ප්‍රතික්ෂේප වෙන අවස්ථාව එනවා. නරක කරන කෙනෙකුට ඒ ඉන්න පිළිසතර ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතික්ෂේප වීමක් ඉස්සරහදී අපිට කොච්චර විදිහේ දරාගැනීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියන එක. ඇත්තටම ඒක අනුව තමයි අපේ ජීවිතයේ ඉදිරියේ තීරණය වෙන්නේ. ඒ නිසා ඕනම ප්‍රතික්ෂේප වීමකට අපි ගත්තොත් එහෙම බලපාපු හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා තමයි අපිට ප්‍රතික්ෂේප වීම සිද්ධ වෙන්නේ. එතකොට විසඳුම ඇත්තටම ගන්න නම් අපිට බලපාපු හේතුවත් ඒකට අපි දරා ගැනීම හැකියාව තියෙන කාරණා දෙක එකට එක ආවෙන්නට ඕනේ. එකට එක ශක්තිමත්ව අපිට ගැලපෙන්නට ඕනේ. බලපාපු හේතු දන්නේ නැතුව අපිට කවදාකවත් ඉදිරි අපේ ජීවිතේ අපිට බලපාලා තියෙන මේ ප්‍රශ්නෙන් අපිට ගැලවෙන්න හැකියාවක් නැහැ. අපිට පුළුවන් අඟහරින්න, අපිට පුළුවන් අමතක කරන්න, අපිට පුළුවන් රිද්දන්න, අපිට පුළුවන් කිපෙන්න, අපිට පුළුවන් කෙනෙහිලම් කරන්න, එහෙම නැත්නම් අපිට පුළුවන් ආයාචනය කරමින් පස්සින් යන්න. මේ එක එක විදිහේ විකල්ප අපිට පුළුවන් අපිව ප්‍රතික්ෂේප වුණ යම් දෙයකින් අපිට බාහිර බලාපොරොත්තු බාහිර විකල්ප කරන්න. ඊට අමතරව අපලන්නේ ප්‍රතික්ෂේප වීමින් අපේ ජීවිතයට අපේ පැත්තෙන් අනිත් අයගේ පැත්තෙන් අර විදිහ විකල්ප කරන අතර අපේ පැත්තෙනුත් අපි විකල්ප වලට එහෙම නැත්තම් අපේ පැත්තෙන් අපි කරන දේවල් වලින් වෙනසක් සිද්ධ. ඒ නිසා ප්‍රතික්ෂේප වීම කියන එක සමහර විට ජීවිතයේ ගොඩාක් බල සම්පන්නයි, ගුණාත්මක ශක්තිමත්යි, ගොඩාක් අධ්‍යක්ෂීම් වලින් ඉහළ පිළිගත්ත දැනුමින් උගත්කමින් බුද්ධියෙන් සමාජ ස්තරය තුළ සමහර විට ලොකු යෝධ බල කණු වගේ අය මේ ප්‍රතික්ෂේප වීම නිසා තමන්ගේ ජීවිතේ උඩු යටිපුරු වෙන අවස්ථාවක් තියෙනවා. එහෙනම් මේක අපිට හොඳටම ජීවිතේට ගහට පොත් වගේ බැඳිච්ච දෙයක් නිසා අපිට කවදාකවත් මගහරින්නත් බැරි දෙයක් නිසා
මුහුණ දෙන්න වෙන දෙයක් නිසා අපි මේ කරනවා අපි හොඳින් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. ප්‍රධානම ප්‍රතික්ෂේප වීමට අපිට දැනෙන, තේරෙන, පෙනෙන හේතුව කාරණාවක් තියෙනවා. අන්න ඒ හේතු කාරණාව ගැන පොඩ්ඩක් අපිට විමසන්න අවශ්‍ය වෙනවා. ඒ විමසීමට අපිට උපකාර වෙන දේ තමයි ඉවසීමකින් කාරණා. ඒ නිසා ප්‍රතික්ෂේප වීමක් වුණ ගමන් අපේ නැති වෙන ප්‍රධානම දේ තමයි ඉවසීම සහ විමසීම. ඒ නිසා මම හිතනවා ආදර්ශ පාඩයක් හැටියට අපි අපේ ජීවිතේ දැනට ලොකු ප්‍රශ්නයක් නැති වුණත් ඔබ පුරුදු කළ යුතුයි මෙන්න මේ ඉවසීම සහ විමසීම කියන දේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අපි කලබල වෙන්නේ, හදිස්සි වෙන්නේ, ඉක්මන් වෙන්නේ, ජීවිතේට හානි කරගන්න යන්නේ, වෙන කෙනෙකුට හානි කරන්න යන්නේ, ජීවිතේ නැති කරගන්න, බලාපොරොත්තු නැති කරගන්න, මේ හැම තත්ත්වයකටම අපිව දාලා ඇදලා දාලා අඳුරු කරලා දාන දෙයක් තමයි අපිට ඉවසීම සහ විමසීම නැතික. ජීවිතේ ඇත්තටම අපිට උනේ අසාධාරණයක් නම්, ඇත්තටම උනේ අපි නොවිය යුතු දෙයක් නම්, එතනදි අපිට ජීවිතේ ගොඩ යන්න උදව් කරන දෙයක් තමයි ඉවසීම සහ විමසීම. ඒ නිසා ජීවිතේ අපිට වෙන්න පුළුවන් අපෝම දේ තමයි මරණය. මරණයට පත්ුනේ නැත්නම් අපිට ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මොනතරම් ජීවිතයට නැදේවල් නැති වුණත්, මොනතරම් ජීවිතයට හානි වුණත්, නිඳා වෙන්න පුළුවන්, අවමන් වෙන්න පුළුවන්, ආඥාවට ලක් වෙන්න පුළුවන්, රැකියාවට තියෙන්න පුළුවන්, ආර්ථිකය නැති වෙන්න පුළුවන්, තමන්ගේ සමීපයේම තමන්ව සතුටු කරපු කෙනෙක් තමන්ගේ වෙන් වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් උච්චර නැති වුණත් අපිට අහිමි වෙච්ච දේවල් වලට වඩා ජීවිතේ හිමි දේවල් තියෙනවා. අන්න ඒ කාරණාව ගැන හිතලා ජීවිතේ වටිනාකම ගැන හිතන්න ඕනේ. බලාපොරොත්තු ජීවිතේට තමන්ගේ ඉලක්ක ජීවිතේ තියාගන්න. ඒත් එක්ක තමන් ඒ තමන්ගේ ජීවිතේ කඩා වැටිච්ච තැනින් තමන්ගේ ජීවිතය පිළිබඳ ආවර්ජනයක් සිදු කරනවා. දැන් මේ බලපාන හේතු වුණ තමන්ගේ ජීවිතයට බලපාපු මේ සිදුවීම ගැන අපි ඉවසීමෙන් විමසන්නට ඕන. ඉවසමින් විමසන්නට ඕන. අපි වරදක් වුණාද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ඇයි අපි විසඳුම ගැන හිතන්නේ නැතුව, එහෙම නැත්නම් ඇයි අපි අවසාන ප්‍රතිඵලයේ බලාපොරොත්තු වෙන්නේ? ඒ අවසාන ප්‍රතිඵලයට අවශ්‍ය සුදුසුකම් ටික හදන්නේ නැතුව පසිනේ. අවසාන ප්‍රතිඵලය අපි නිවැරදි විදිහට ප්‍රතිඵලයට අවශ්‍ය දේ කරන්නේ නැතුව අපි ආයතන කරා. මෙන්න මේක තමයි ප්‍රධානම කාරණාව ප්‍රතික්ෂේප වීම කියන එක. ගොඩක් දෙනෙක් ජීවිතේ ප්‍රතික්ෂේප වුණේ සමහර වෙලාවට තමන්ට නැති සුදුසුකම, තමන්ට නැති හැකියාව, තමන්ට උරුම නැති දෙයක් සමහර වෙලාවට වචනේ නැත්නම් තමන්ගේ බලාපොරොත්තු තියෙන පළියට අපි ඉල්ලන්න ගියපු නිසා, එහෙම නැත්නම් එවැනි දෙයක් හෝ කෙනෙක් අපිට අයිති කරගන්න ගියපු නිසා ගොඩක් දේවල් අපිට ලැබෙන්නේ අපි අපේ හිතුවිල්ල අපේ කැමැත්ත ඇති වුණාටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතේ ධනෙ වෙන්න පුළුවන්, බලය වෙන්න පුළුවන්, හැකියාවක් වෙන්න පුළුවන්, බැඳීමක් වෙන්න පුළුවන්, පහසුකම්, සැප සම්පත් ආදී ගොඩක් දේවල් තියෙනවා. මේ ගොඩාක් දේවල් අපේ ජීවිතේට හිමිකමක් ඇටියට ලැබෙන්න නම් ඒකට අපේ ජීවිතේ කැමැත්ත විතරක් තිබුණට ප්‍රමාණවත් නැහැ. ඒකට බලපාන ප්‍රධානම දෙයක් තමයි අපි කරපු අපේ පෙර කර්ම ශක්තිය බලය. ඒ නිසා කර්ම ශක්තියත් එක්ක අපේ ජීවිතේ ගොඩක් දේවල් අපිට නොහිතන විදිහ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම අතර ඉතාම බල සම්බන්ධ දෙයක් තමයි ප්‍රතික්ෂේප වීම. මේ ප්‍රතික්ෂේප වීම කියලා කියන්නේ ප්‍රතිඵලයක් ඇතරම. අන්න ඒ ප්‍රතිඵලය ජීවිතයේ තියෙන ලොකුම හැරවුම් ලක්ෂය බවට පත් කරගන්න නම් අපිට අපි අතින් වැරදුනේ මොකක්ද, කොහොමද, මොන වගේ හේතුවක් කියන එක ගැන හිතන්න. නිසා වැරදීම ඕනම කෙනෙකුට ජීවිතයේ පුළුවන්. ඒ වැරදීමට හේතු කාරණා අපිට කල්පනා කරලා අපි ගාව නැති අපි ගාව
අපිට තිබුණේ නැති අපේ දුරුවල කම්මගේ දේවල් තිබුණා. සුදුසුකම් අපේ පැත්තින් හදාගත්ත දේවල් තිබුණා. අපි ප්‍රතික්ෂේප වෙච්ච වෙලාව හිතන්නේ මොකද කියන්නේ? ප්‍රතිදාන්න කලින් චෙනෙහි කරන් කරන්න කලින් එහෙම නැත්නම් ආයාචනය කර කර අපි පස්සෙන් යනවට වඩා හිතනවා අපි කරන්න හොඳම දේ අපිට මෙතන ඉඳලා ඒ අපේ අනුපානුව අපේ අති මේ ජීවිතයේ බෞද්ධයෙක් නම් ඔබ හොඳට දන්නවා සසරිදි මේ අනුපාඩුව මත නොවෙන්න මම කොහොමද කටයුතු කරන්න කියන එක ගැන තේරුම් ගන්න. මේක ටිකක් පුළුල් මාතෘකාවක්. අපි ඒක පසුව කතා කරමු. මේ ජීවිතය තුළ අපි අති ප්‍රතික්ෂේප වීම පිළිබඳ ඒ දේවල් අපි හදාගන්නේ කොහොමද? මෙතන මත්තේ මතු ජීවිතයේදී අපිට ප්‍රතික්ෂේප වීම අවම කරගෙන අපේ ජීවිතය කොහොමද? ඉදිරි ජීවිතය සපවත් කරගන්න කියන අපි කතා කරනවා. ඒකට පොඩි ආරම්භයක් විතරයි අපි මේ ගත්තේ. අපි ඉදිරි සාකච්ඡා